ආයුබෝවන්. සිංහල භාෂාව කියන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ පෝෂණය වෙමින් පවතින ඉතාම වටිනා භාෂාවක්. මේ භාෂාවේ රස ගන්වන්නට විවිධ වූ ද්‍රව්‍ය, විවිධ වූ අමුද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවා. ඒවායින් එක්තරා රසකාරකයක් තමයි ප්‍රස්ථාව පිරුළු කියන්නේ. මේ ප්‍රස්ථාව පිරුළු පිළිබඳවයි අද අපි කතා කරන්නේ. පාසල් යන දුවා දරුවන්ට අපේ භාෂාවේ රස මුසුතැන් කියා දෙන්නට වර්තමානයේ සිංහල කතුවරුන් විශිෂ්ට උත්සාහයක් දරනවා. ඒ හින්දා ප්‍රස්ථාව පිරළු පිළිබඳවත් කෘති ගණනාවක් අද කාලේ රචනා වෙනවා. ඒ අතරින් එක් කෘතියක් මං අතේ මේ විදිහට තියෙනවා. ප්‍රස්ථාව පිරළු 500ක් ප්‍රසිද්ධගත් කතුවරයෙකු වන ඇන්ටන් ප්‍රසාද් සමරනායක මහතා විසින් රචිත මේ මල්පියලි ප්‍රකාශනයේ ප්‍රස්ථාව පිරළු 500ක් අඩංගු වෙන අකාරාදී පිළිවෙලට. ඉතින් මේ කෘතියෙහි අඩංගු ප්‍රස්ථාව පිරළු කිහිපයක් මං අද තෝරාගත්තා ඔබත් සමග සාකච්ඡාවට බඳුන් කරන්නට. කියමනක් තියෙනවා, අතහෙල්ලුවොත්ලු කටහොල්ලන්න පුළුවන් වෙන්නේ. අතහෙල්ලුවොත්ලු කටහොල්ලන්න පුළුවන් වෙන්නේ කියන්නේ ඇයි? අපි වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්නේ නැතුව ඔහේ නිකම වගේ ඉන්නවා නම් අපේ බඩවියත පුරවන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ බඩකට සරු කරගන්නට නම් අපි අතපය මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. එතකොට තමයි කට පිරෙන්න ආහාර ගන්නත් අපිට හැකියාව ලැබෙන්නේ. හොඳ කරගෙන කරගෙන ඇවිල්ලා අන්තිමට නරක නාමේ ගත්තොත් අර කරපු හොඳේ ඇති වැඩක් තියේද? එහෙම අවස්ථාවක් ගැනයි මේන්න මේ කියමන. උදේ ඉඳන් වතුර ඇදලා හැන්දෑවේ කලේ බින්දා වගේ. කනා කිරිකාපු කතාව අහලා තියෙනවද? ප්‍රස්ථාව පිරුළට අනුව කනා කිරිකෑවා වගේ කියලා අපි කියන්නේ ඇයි කියලා ඔබ දන්නවද? දන්නේ නැත්තම් මෙන්න කතාව. කනා කිරි මුණ පාට දැයි අසන කල කෙනෙක් එය සුදු පාටයයි කියයි. සුදු මුණ වගේද අසන විට කොකෙක් වගේයි කියාදේ. කොකා මුණ වගේද ඇසු විට මේ වගේයයි අපේ හැඩය පෙන්වයි. මෙන්න මෙහෙම අල්ලල බලල කනා කියනවා, එය කෑවොත් කට කැඩෙනවානි කියයි. එහෙනම් ඒ විදිහටයි කනා ප්‍රතික්ෂේප කරේ කිරිකෑම. ඉතින් මේ වගේ නොතේරෙන කෙනෙකුට උදාහරණ දෙනකොට අපි කියනවා කනා කිරිකෑව වගේනේ ඔය කියලා. ගෑනු ළමයි හැමතිස්සෙම එකතු වුණාම අල්ලාපසල්ලාපේ යෙදෙන්නට කැමති. ලිඳ ළඟ සංගමය වගේ කියන්නේ. ඉතින් මේ වගේ වෙලාවට අම්මලා මොකද කියන්නේ? ඔය බෙලි කටු මල්ල හොලවන එක නවත්තනවාද කියලා. බෙලි කටු මල්ල හොලවනවා වගේ කියන්නේ තේරුමක් නැතුව ඔහේ අල්ලාපසල්ලාපේ දිගටම කන්දොස් ක්‍රියාවක් වෙන තරමට යෙදී සිටීම. මකුල් ගෙදර ගිහින් කැවුමක් නොකෑවා වගේ. අද කාලේ මගුල් ගෙවල් වල කැවුම් තියෙනවද කියලා නම් මට නිච්චිය නැහැ. නමුත් ඉස්සර කාලේ මගුල් ගෙවල් වල අපේ දේශීය පාරම්පරික ආහාර වර්ග වලින් පිරීලා තිබුණා. අමුත්තන්ට නුවඩුව මේ ආහාර වලින් සංග්‍රහ කළා. කැවුම්, කොකිස්, කිරිබත්, අතිරස, මුං කැවුම්, අලුව මේ එකී මෙකී නොකී හැම දෙයක්ම අඩංගු වෙලා තිබ්බ මගුල් ගෙදරකට ගිහින් මේ වගේ ආහාර නොකා නැවත පැමිණියොත් ඒක මොනතරම් අඩුවක්ද? ඒ හින්දායි ඉතා විශාල බරපතල අඩුවකට අපි කියන්නේ මගුල් ගෙදර ගිහින් කැවුමක් නොකෑවා වගේ කියලා. ගුණෙකුට වල්ගයක් මොකටද? ගුණාගේ පස්සගාත්වල පිටකොන්දේ වසන මැස්සන්, කූඳුරුවන්, කිනිතුල්ලන් ආදී අහිතකර සත්වයින් එලවා දමන්නටයි ගුණාට නැට්ටක් අවශ්‍යයි. හිතන්න බලන්න, නැට්ටක් නැති ගුණෙක් මේ සත්තු කොහොමද එළවල දමන්නේ? මෙන්න මේ තත්වයට සමාන කරනවා දුප්පත්කම. අපේ ගැමි කවියා දුප්පත්කම නැට්ටක් නැති ගුණා වගේ කියන්නේ දුප්පත්කමින් බැටවිඳින පුද්ගලයාට ඔහුට අසාධාරණකම් කරන, නොකටයුතුකම් කරන මිනිසුන්
ඉවත් කර හරින්නට ඒ නොකටයුතුකම අසාධාරණකම්වලින් ගැලවෙන්නට හැකියාවක් තියෙනවද? නෑ. අන්න ඒකයි එහෙම කියන්නේ. ඉහේ මලක් පෙපුණ වගේ කියලා අපි කියන්නේ උහුලා ගන්නට බැරි සතුටක් ඇති වුණාම. අත් එක්ක ගහේ මල් පෙපුණ වගේ කියන්නේ ඇයි අපි? ඔබ අත් එක්ක ගස් දැකලා තියෙනවද? අත් එක්ක ගස් දැකලා තියෙනවා නම් අත් එක්ක ගෙඩි දැකලා තියෙන්න ඕනේ. හැබැයි ඔබ අත් එක්ක මල් දැකලා තියෙනවද? අත් එක්ක ගහේ මල් හැදෙන්නේ නැහැ. ඉතින් අදහන්නට බැරි අරුම පුදුම දෙයක් ආරංචි වුණාම අපේ ගැමියෝ කිව්වේ අත් එක්ක ගහේ මල් පිපුණා වගේ කියලා. එකරයකින් තරුවක් වෙන්න පුළුවන්ද? එකරයකින් ලෝකේ ජය ගන්න පුළුවන්ද? ඒ හැම දෙයක්ම මේ හීන කතාවල තියෙන සිහින පමණයි. ඇත්තටම කිව්වොත් ලෝකේ ජය ගන්න නම් අපි පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕනේ. දුෂ්කර ගමන. ඉතින් මේ ගමන එක දවසකින් ජය ගන්න පුළුවන් කියලා හීන දකින්න ඈයන්ට ඉස්සර අපි කියනවා උපන් ගමන් දන ගන්න පුළුවන්ද කියලා. ආරේ ගති නෑරේ කියලා කියනෝනේ. ආරේ ගති නෑරේ කියන එකට තවත් ඒහා සමානව ප්‍රස්තාව පිරුලක් තියෙනවා. තමන්ගේ ගතිසිරිත් කොහේ ගියත් ඉවත් කරන්නට බැහැ කියන දේ අඟවන්නට බොහොම අපූර්ව ප්‍රස්තාව පිරුලක් තියෙනවා. ඒරොප්පෙට ගෙනිච්චත් බලලා ඤාඋ ඤාඋ කියනවලු. ඒරොප්පෙට ගෙනිච්චත් බලලා ඤාඋ ඤාඋ කියනවලු. ඔබ කෙසෙල් කොලේ බත් කාලා තියෙනවද? නෙළුම් කොලේ බත් කාලා තියෙනවද? නෙළුම් කොලේ දැකලා ඇති බත් කාලා නැති වුණත් එහි වතුර ටිකක් උඩට පතිත වුණාම ඒ වතුර රැඳෙන්නේ නැතුව ඉවතට ගලා යනවා කියලා ඔබ දැකලා ඇති. ඉතින් මේ නෙළුම් කොලේ රැඳුණු දියර වගේ කියලා අපේ අතීතයේ මුතුන් මිත්තන් කිව්වේ නොරැඳෙන දෙයක් පිළිබඳව හඟවන්නට. නෙළුම් කොලේ දැමූ දියර වගේ අපි මොනවද අපෙන් ඉවත් කරගන්නට ඕනේ? අපි ළඟ තියෙන නරක ගතිසිරිත්. දුජන ගති කියන්නේ දුර්ජන ගති. ඒ වගේ ගති තියෙනවා නම් අපි නෙළුම් කොලේ දැමූ දියර වගේ අප වෙතින් ඒවා ඉවත් කරන්නට ඕනේ. හොඳ සිරිත් අපි වෙත ලං කරගන්නට උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ පණිවිඩයත් එක්කම මම අද ඔබෙන් සමුගෙන යනවා තවත් දවසක හමු වෙමේ බලාපොරොත්තු වෙමි. ඔබට ආයුබෝවන්.